අයිබෝවන් වැඩි අටුවා ටීකා නැතුව අපි කතාවට ප්‍රවිෂ්ඨ වෙමු. විශ්වාස භංගය. සමහරුන් කියන්නේ මේක කොළඹ දේශපාලන හසේ ටර්නඩෝවක් කියලා. නමුත් සමහරු කියන්නේ මේක තේකෝප්පේ කුණාටුවක් කියලා. මේ ගැන කතා කරන්න මේකේ ඇත්ත නැත්ත දැනගන්න අපි විශේෂ පුද්ගලයෙක් මුණ ගැහෙන්නට ආවා. ස්වාධීන රූපවාහිනිය හැටියට ඔහු ආණ්ඩු හදපු ආණ්ඩුවලින් එළියට බැහැපු, වැරදි කියලා එළියට බැහැපු දේශපාලන නායකයෙක්. වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමන් මුණ ගැහෙන්නටයි අපි ආවේ. අයිබෝවන් මැතිතුමනි, අයිබෝවන්, මොකක්ද මේ විශ්වාස භංගය? ඇත්තෙන්ම ඔබතුමාගේ වචනය වලින්ම කියනවා නම් මම හිතනවා හතරවෙනිදා රාත්‍රියේ මේ සම්බන්ධයෙන් ඡන්දයට ගත්තම යලි වතාවක් ඉතිහාසයේ අපි මේ අවස්ථාව දිහා හැරි බලනකොට මෙය තේකෝප්පයක කුණාටුවක් හැටියට සලකන බව ස්ථිරයි. නමුත් තේකෝප්පයක කුණාටුවක් වුණත් මේ විශ්වාස භංගය හරහා මේ රටේ අනාගතය ගැන තීන්දු රාශියක් යළි ගන්නට අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ජනවාරි 8 වෙනිදා 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට පත්වෙලා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කරගෙන අන්ධකාරයෙන් ආලෝකය කරා යන ගමනක් අපි ආරම්භ කරා. ඒ ගමන අපි අභියෝග රාශියක් මැද ඉදිරියට ගෙනල්ලා තියෙනවා. හතරවෙනිද අපි තීන්දු කරන්නේ ඒ ආලෝකය කරා යන ගමන ඒ ආකාරයටම එදාටත් වඩා වේගවත්ව එක්සිට්ව එක්සත්ව ඉදිරියට යනවාද, එහෙම නැත්තං යලිවතාවක් අන්ධකාරය දිදිහා මේ රට ඇදගෙන යන්නට ඉඩ දෙනවාද කියන තීන්දුවයි අපි හතරවෙනිදා ගන්නට නියමිත. දැන් සමහරුන් මේක අර්ථ දක්වන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ අගමැතිවරයා ඉවත් කිරීම කියන කාරණාවට ලඝු කරලා. දැන් ඔබ කියන විදිහට 2015 ජනවාරි 8 මේක ඍජුවම සම්බන්ධයි. අනිවාර්යයෙන්ම, මොකද ජනවාරි මාසේ 8 ඒකාධිපතිත්වය කරා යන රටක් ඒකාධිපති වියරුවෙන්, පෞල්වාදයේ වියරුවෙන්, එවැගේම චෞරවාදයේ වියරුවෙන් මහා විනාශයක් කරා ගිය ගමනක් අපි මේ රටේ ජනතාව සමග අත්වැල් බැඳගෙන නවත්තලා ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය සහ සංහිඳියාව කියන ප්‍රධාන කුළුණු තුන මුල් කරගෙන අලුත් ගමනක් ආරම්භ කරා. නමුත් ඒ මොහොතේ සිටම ඒ පසුගිය චෞර රාජ ක්‍රමයෙන් වාසිගත් අය, බලේ හිටපු අය, ඒක හිටපු අනෙකුත් අනුග්‍රාහකයන් දිගින් දිගටම අප රජය දුර්වල කරන්න, විනාශ කරන්න, විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඒ තන්තුරෙන් නිරපන්න කුමන්ත්‍රණය කරයි කියන එක අපිට රහසක් නෙමෙයි. නමුත් ජනවාරි 8 විතරක් නෙමෙයි, යලිවතාවක් මේ අය ජාතික මැතිවරණයකින් මහා මැතිවරණයේදීත් මේ කණ්ඩායම ප්‍රතික්ෂේප කරා. ඉන් පසුව තමයි මේ කණ්ඩායම විවිධ උපක්‍රම මේ රජය දුර්වල කරන්න, විශේෂයෙන් අද මේ අයගේ හොරකම්, මැරකම්, දූෂණ ගැන සොයමින් තියෙන මොහොතක කොහොම හරි අපි දැන් ඒවා උසාවිවල දැන් ඉදිරිපත් වෙලා කරුණු ක්‍රමක්‍රමයෙන් එනවා. ඒ කරපු හොරකම්, මැරකම්, මිනිමැරුම් ආදිය එක රාත්‍රියකින්, අවුරුද්දකින්, දෙකකින්වත් හොයාගන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් දැන් ඒවා එන නිසා තවත් කලබල වෙලා මේ නඩු සියල්ල යටපත් කරගන්නත් තියෙන උවමනාවත් යලි බලයට ඇවිල්ලා ඒ අයට අහිමි වුණ ඒ ශෞර
රාජ්‍යක්‍රමය ඇති කරන්නටත් මේ අය දැන් ගෙනල්ලා තියෙන අලුත්ම උපක්‍රමය තමයි අගමැතිවරයාට එරෙහිව පමණක් නෙමෙයි රේ රජයට මොකද මේ විශ්වාස භංගයේ අගමැතිවරයාට පමණක් නෙමෙයි රජයටත් එරෙහිව විශ්වාස භංගයක් කියන එක පැහැදිලිවම සඳහන් වෙනවා අන්න එහෙමනම් ඒකාබද්ධ විපක්ෂයේ අය මේකට වැඩිපුර අත්සන් කරත් ඒ අයත් ඒ අයගේ ඒජන්තවරුන් රජය ඇතුලේ ඉන්න ඒජන්තවරුන් එකතු වෙලා විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විශාලම ශක්තියක් වෙන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරන්නට පරිත්‍යාග කරලා අවංකව මහා කැපවීමක් කරපු අග්‍රාමාත්‍යතුමා ඒ අයගේ ප්‍රථම ඉලක්කය වෙලා තියෙනවා අග්‍රාමාත්‍යතුමා මෙතනින් අයින් කරගත්තොත් ඒ අයට ඇත්ත වශයෙන්ම ඡන්දය දෙවතාවක් පැරදිච්ච මේ කණ්ඩායම් වලට පස්ස දොරෙන් ජනාධිපතිවට ඒ මේ වැඩපිළිවෙලක පළවෙනි පියවර හැටියටයි මම දකින්නේ. සමහරුන් උත්සාහ ගන්නවා දැන් ගරු ජනාධිපතිතුමා සහ රජය අතර ගැටුමක් තියෙනවා කියලා පෙනෙන එක ඇත්තක් තියෙනවද මොකක්ද මේ වෙන්නේ? නෑ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා සහ රජය අතර ගැටුමක් කිසිසේත්ම නෑ මොකද පක්ෂ දෙකේම අය ජනාධිපතිතුමාට ඉතාමත්ම ගරු කරනවා එතුමා බොහොම ප්‍රසන්න හැම දෙයකටම ඇහුම්කන් දෙන පුද්ගලෙක් නමුත් ජනාධිපතිතුමාගේ පැත්තෙනුත් තමන්ගේ පක්ෂය තුල කණ්ඩායම් කීපයක් සමතුලනය කරන්නට එතුමාට සිදු වෙලා තියෙනවා ඒ නිසා විශේෂයෙන්ම ඡන්දයෙන් පස්සේ ඡන්දය දෙන්නයින් පස්සේ මෙතුමා ජනාධිපතිවරයා වෙන දවස වෙනකනුත් එතුමාට අභූත චෝදනා නගපු එතුමාට බැනපු එතුමාට කුණුහරුප කියපු පිරිසක් යලිවතාවක් ඇමති ධූර සඳහා ආණ්ඩුවට එකතු වෙලා ඒ අය තමයි ඇත්ත වශයෙන්ම මේ කණ්ඩායම මේ කටයුතු මෙහෙවන්නේ නමුත් එතෙන්දී ජනාධිපතිතුමාට ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකය හැටියට පොදු ජන එක්සත් පෙරමුණේ නායකය හැටියට මධ්‍යස්ථ පිළිවෙතක් ගෙන යන්නට සිදු වෙලා තියෙනවා. දැන් දේශපාලන විචාරකයෝ මේ ආණ්ඩුවට විවිධ විවේචන ගේනවා. ඒ අතර අතුරුදන්වුවන් සම්බන්ධ ආණ්ඩුව කටයුතු කරන ගත්ත නව පියවරයන් ඊට පස්සේ තොරතුරු දැනගැනීමේ පනත ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ගත්ත අලුත් පියවර මේවා සාධනීය ලක්ෂණ හැටියටත් විචාරකයෝ දකින දැන් මේ විශ්වාස භංගයෙන් පස්සේ මේ ඔක්කොම හොඳ වැඩ රිවර්ස් වෙයිද කියන ප්‍රශ්නය රිවර්ස් වෙන්න අපි පරදින්න එපා කිසිම හේතුවකින් මේ විශ්වාස භංගය අපි පරදින්නේ නැති බව මම මේ කේන්දර බල්ලා ශාස්ත්‍ර බල්ලා තාරකා දිහා බල්ලා කියන දෙයක් නෙමෙයි ප්‍රායෝගිකව පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන තත්ත්වය දැනගෙන කියන දෙයක්. මොකද එක පැත්තකින් පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විශාල ගෞරවයක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් ඒ ගෞරවය සමහරුන් තුළ තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා විය යුතුයි පක්ෂ නායකයා විය යුතුයි කියන තීන්දුව අරගෙන තියෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම ඒ අය මේ මෙම යෝජනාව දී ගන්න තීන්දුව ගැන මට කතා කරන්න බැහැ. මම ඒක ගැන දන්නේ නැහැ. නමුත් ඒ අය අපිට කියලා තියෙනවා කිසිම හේතුවකට යලි අර චෞර යුගයට යන පාර ලෑස්සි කරන්න එතුමන්ලා සම්මාදම් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තියෙන්නේ සංවිධානයත් විශේෂයෙන්ම ආගම්වාදී ජාතිවාදී පසුගිය යුගය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන නිසා ඒ අයවත් සහයෝගය මෙම කටයුත්තට නොලැබෙනවයි කියලා අපි දන්නවා. නමුත් මෙතන
අපේ ප්‍රධාන සාධකේ තමයි කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මොකද ජනාධිපතිතුමා වුණත් එතුමා කරපු කැපවීම හොඳින් දන්නවා. මොකද ඉතිහාසයේ පුදිහා බැලුවමත් පක්ෂ නායකයෙක් තමන්ගේ තමන්ට හිමි විය යුතු අපේක්ෂකත්වය සාමාන්‍යයෙන් දින්නත් පෙරදුනත් ලේසියෙන් අත්හරින්නේ නැහැ. දැන් මට මතකයි 1988 ජනාධිපතිවරණයේදී මම මාතර ආසනයේ සංවිධායකවරයා හැටියට මුල්ම වතාවට පත්වෙච්ච වෙලාවේ මිට අවුරුදු 30කට ඉස්සෙල්ලා ප්‍රේමදාස ජනාධිපති මහතාගේ ජනාධිපතිවරණයට මුහුණ දෙන්න ඒත් ඒකාබද්ධ පොදු විපක්ෂයක් ඇති කරන්න සාකච්ඡා කරා. මුස්ලිම් කොංග්‍රසය, ලිබරල් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ පව මේ සාකච්ඡාවලට සහභාගී වුණා. මැතිනි රුක්මන් සේනානායක මේ අපි අලුතෙන් ආපු අය අපිට තාම මතකයි මේ වගේ පොදු වේදිකාවක් හදන්න සාකච්ඡා කරපු වෙලේ සිරිමාව බණ්ඩාරනායක මැතිනියට මම ඉතාමත්ම ගරු කරනවා මම ඉතාමත්ම ආදරය කරන නායිකාවක්. නමුත් ඒ වෙලාවේ එතුමිය පොදු එතුමිය ඇරෙන්න වෙන පොදු අපේක්ෂිකාව අපේක්ෂකයෙක් දාන්න කැමති වුණේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කළා. ඒ විතරක් නෙමෙයි අපිට මතකයි 1982 දී කොබ්බෑ කඩුව මොකද එතකොට මැතිනිගේ ප්‍රජායිතය තිබුණේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු අපේක්ෂකයා හැටියට හෙක්ටර් කොබ්බෑ කඩුව මැතිතුමා ආවම නමුත් ඇත්ත වශයෙන්ම අපි කියන්න ඕනේ දාලා පැරද්දුවා. මිතුරු බලවේගවල සහය හම්බුන්නේ නැහැ එතන. ඔව් පක්ෂ සහයෝගය හම්බුනේත් නැහැ. අර දාන්න උමනාවට දාලා පක්ෂය විසින්ම කොබ්බෑ කඩුව මහත්මයා පැරද්දුවා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහෙම දෙයක් එතුමාටත් කරන්න තිබුණා වුණා. මේක දාලා එක්කෝ දින්නත් පැරදුනත් මට මේ අපේක්ෂකත්වය ඕනමයි කියලා කියන්නත් තිබුණා. එහෙනම් එතුමාට ඉල්ලන්න තිබුණා. මොකද ඒකටත් මට හොඳ කතාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමා මට කියනවා මතකයි 2005 ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව ඒ අපේක්ෂකත්වය තීන්දු කරන්න රැස්වීමට ඉස්සෙල්ලා අපි කතා කර කර ඉන්නකොට මහින්ද රාජපක්ෂ හිනා වෙවි කිව්වා මට මේ අපේක්ෂකත්වය ගත්තයින් පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ජනාධිපති අපේක්ෂකයක් වුණාම දින්නත් දිනුම් කිව්වා පරාද වුණත් දිනුම් කිව්වා. මොකද ඒකෙන් අදහස් කරේ ඇත්ත වශයෙන්ම ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකෙක් වුණාම පුදුම සල්ලි ප්‍රමාණයක් මැතිවරණයට හම්බ වෙනවා. ඉතින් පරාද වුණත් ඒ මැතිවරණ ආධාර විශාල ප්‍රමාණයක් එක්ක ගෙදර යන්නේ. ලංකාවේ දේශපාලන සංස්කෘතියන ඒකත් දිනුමක්. ඒකත් දිනුමක්. ඉතින් රනිල් වික්‍රමසිංහට ඕන නම් එහෙම හිතුවනම් එතුමා ඒ කටයුත්තත් ඒ විදිහට 2015 කරන්න තිබුණා. නමුත් එතුමා ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා අපේක්ෂකයා පොදු අපේක්ෂකයා විය යුතුයි කියපු වෙලාවෙම බොහොම සන්තෝෂයෙන් ඒකට එකඟ වුණා විතරක් නෙමෙයි බොරුවට එකඟ වෙන්න තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම මුළු පක්ෂයම මුළු එක්සත් ජාතික පක්ෂයම එකාමෙන් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළා. කබීර් හෂිම් මැතිතුමන්ලා, මලික් සමරවික්‍රමලා, සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලා මට මතකයි එදා තමන්ගේම අපේක්ෂකයෙක් දිනවන්න තියෙන උනන්දුවෙන් කටයුතු කළා දිනෙව්වා. එතෙන්දී අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තියෙන චරිත ලක්ෂණ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තියෙන අවංකභාවය පිරිසුදුභාවය නිසා ඒකක් දිනන්න අනිවාර්යයෙන්ම හේතුවක් වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කැපවීම තිබුණේ නැත්තම් ඒ ජයග්‍රහණය ඔයිතරම් පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ.
ඒක නිසාම තමයි ඇත්ත වශයෙන්ම ආණ්ඩුව ගත්තයින් පස්සේ මට මතකයි ජෝන් කෙරි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඔබාමාගේ රාජ්‍ය ලේකම්තුමා ලංකාවට ආපු වෙලේ 2015 එතුමා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා මමත් එක්ක එළියට එනකොට එතුමා කිව්වා මට නම් හිතෙනවා මංගල ඕගොල්ලන්ගේ ජනාධිපතිතුමා කියන්නේ තවත් නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් කියයි එහෙමම කිව්වා එහෙම කියලා කිව්වා මම අගමැතිතුමත් හම්බුණා එතුමාත් ඉතාමත්ම දක්ෂ පුද්ගලෙක් එතුමාට සිංගප්පූරුවේ ලී ක්වාන් යූගේ ලක්ෂණ තියෙනවා එහෙනම් ලංකාවට පුදුම වාසනාවන්ත මොහොතක් උදා වෙලා තියෙන්නේ නෙල්සන් මැන්ඩෙලායි ලී ක්වාන් යූ දෙන්නම එකම ආණ්ඩුවකට ඇවිල්ලා රට හදනවා වගේ කිව්වා මේක ඒ තරම් බලාපොරොත්තු තිබුණා ඒ බලාපොරොත්තු සියල්ල අපි ඉටු නොකරත් ඇත්ත වශයෙන්ම මේ කාලය තුලදී විශේෂයෙන්ම අපේ ආර්ථිකය දැන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා ජනාධිපතිතුමාගේ උපදෙස් මත රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි ඇත්ත වශයෙන්ම ආර්ථිකය මෙහෙව්වේ එතුමා මහා ණයබරකින් හෙම්බත් වෙච්ච රටක් බාරගත්තා නමුත් ඒ ණයබරටත් කරගහලා මේ අවුරුද්දේ ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය අපි ගෙවනවා ට්‍රිලියන 1.9ක් එන අවුරුද්දේ ට්‍රිලියන 4 ගානක් ගෙවන්න වෙනවා නමුත් ඒ වටත් මුහුද දෙන්න පුළුවන් විදියට ආර්ථිකය හැදුවා ඒ හදපු නිසා තමයි මේ වසරේ මුල වෙනකොට 2017 වසර තමයි නිදහසෙන් 1950 ගණන් වලින් පස්සේ අපේ ප්‍රාතිමික ගිවිසුමේ අතිරික්තයක් වෙන්නේ ඒක විශාල ජයග්‍රහණයක් 2017 තමයි අපේ ආපනයන කරන බාණ්ඩ වැඩියෙන්ම පිටරට යවපු වර්ෂය හැටියට වාර්තාගත වුණා. විදේශ ආයෝජන වැඩියෙන්ම ආපු වසර හැටියට වාර්තාගත වුණා. මෙන්න මේ විදියට ආර්ථිකය ක්‍රමානුකූලව මහා නායකුන් කණ්ඩකින් තැලිච්ච ආර්ථිකය දැන් අපි ක්‍රමක්‍රමයෙන් ගොඩනගමින් සිටිනවා. එවගේම ඉදිරි වසර එකහමාර තුලදී මේ ආර්ථිකයේ තවත් ප්‍රතිලාභ රාශියක් ජනතාවට දැක ගන්න පුළුවන් වෙනවා. මේ හැම එකක්ම ඇත්ත වශයෙන්ම අපි කුහක වෙන්නේ නැතුව අපි අපේ අගමැතිතුමාට එහි ගෞරවය මූලිකව දීලා ඉන්න ඕනේ. මොකද මේ මෙතන මොකද්ද මේගොල්ලන් කියන්නේ මේ විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා තියෙන්නේ මොකදද? අර මහ බැංකුවේ මේ බොන්ඩ් එක ගැන කතා කරනවා. ඔව් ඇත්ත වශයෙන්ම අපිත් කියනවා එතන විශාල වංචාවක් වෙලා තියෙනවා. නමුත් ඒ වෙච්ච වංචාව ගැන හොයන්නත් අපේ රජය තමයි ඒ අවශ්‍ය ඒ චෙක්ස් ඇන් බැලන්සස් ලබා දුන්නේ විශේෂයෙන් මට මතකයි 2015 අගෝස්තු මාසේ ඡන්දයෙන් ඉස්සෙල්ලා මමම ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කීප දෙනෙක් හම්බ වෙලා කිව්වා ඕගොල්ලන් වෙනම තරං කරත් අපි කැමැති අපි ආණ්ඩුව පිහිටෙව්වොත් කෝප් ආයතනයේ කෝප් පාර්ලිමේන්තුවේ ඒ මූල්‍ය ගිණුම් සම්බන්ධයෙන් තියෙන සියලු කාරක සභාවන්වල සභාපතිත්වය විපක්ෂයට දෙන්න විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට දෙන්න එහෙම කියලා මම විහිළුවටත් කිව්වා මොකද ජනතා විමුක්ති පෙරමුණ අපිටත් වඩා දක්ෂයිනේ හොරු අල්ලන්න. ඒ ජනාධි අගමැතිතුමාගේ පණිවිඩේ මම ජේවීපී එකට ගෙනිච්චේ. හොරකම් කරන්න බලාපොරොත්තු වුණ ආණ්ඩුවක් නම් අපි විපක්ෂයට ඕක දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ වගේම ආණ්ඩුවේ චීකරු ගෝලයෙක් ඇමතිවරයෙක් ඔතන සභාපතිත්වයේ තියාගෙන අපිටත් මේ කාලේ යන්න තිබුණා. නමුත් මේ ගැන මුලින්ම පරීක්ෂණයක් කෙළුවේ අගමැතිතුමා. ඒ පමණක් නෙමෙයි මේක පරීක්ෂණය ඉල්ලලා එතුමා බොහොම නිහතමානීව ජනාධිපති කොමිෂමට ගියා.
ගිහිල්ලා සාක්ෂි දුන්නා. ඒ විතරක් නෙමෙයි අනිත් අන්තිමට මේකේ නැති උණයි කියපු ඒ විශාල මුදල තාමත් බැංකු ගිණුමක ෆ්‍රීස් කළා. ඒක අත්හිටවලා ඒ මුදල තියෙනවා. දැන් අපි නීති රීති ගෙනල්ලා ඒ මුදල ලබා ගන්න පුළුවන් ලංකාවට රටට රජයට සතයක්වත් අහිමි වෙන්නේ. නමුත් අද වෙනකොටත් හිටපු මුදල් ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ එහෙම නැත්නම් හිටපු මහ බැංකු අධිපති ගේ කාලේ මේ වගේ බොන්ඩ් වංචා ට්‍රිලියන ගානක වෙලා තාමත් ඒව ගැන හොයාගන්න මුකුත් නැහැ. ඒවා ගැන හොයන්නේ නැතුව හොරු අල්ලන්න වංචා දූෂණ අල්ලන්න ක්‍රමවේදයන් නිර්මාණය කරපු පුද්ගලයාට එරෙහිව ඇඟිලි දික් කරන්නේ කවුද? අත වශයෙන්ම මේ ඇඟිලි දික් කරන අය මේකට වැඩිපුර මහන්සි වෙන දුවන ඔය විපක්ෂයේ අය බහුතරයක් ඒ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ අයගේ මහා වංචා දූෂණ රාශියක් තියෙනවා. ඒවා හොයන්න ඉස්සෙල්ලා ඒවා මේ ආණ්ඩුව පෙරලා ගන්නයි ඒගොල්ලන්ට ඕනේ. එක පැත්තකින් ඒ අය චෝදනා කරනවා අගමැතිතුමා මේ ආණ්ඩුව රාජපක්ෂලාව රකින්නයි කියලා. රාජපක්ෂලාව රකින්නව නම් රාජපක්ෂලා අස්සම් කරපු මහින්ද රාජපක්ෂ උන්නේ අස්සම් නොකරපු එක ඇත්ත. නමුත් නාමල් රාජපක්ෂ ඇතුළු අනිත් අය සියල්ල අස්සම් කරපු ඒ අයගේ පූර්ණ අනුග්‍රහය ලැබෙන විශ්වාසභංගයක් තමන් ආරක්ෂා කරන අගමැතිවරයාට එරෙහිව ගෙනෙයිද කියලා මම අහන්න කැමතියි. ඉතින් මේ ඔක්කොම බොරු කතා. මේකේ පිටිපස්ස තියෙන්නේ අගමැතිතුමාගේ කතාවක් නෙමෙයි, ඊට වඩා බරපතල මේ රට ආපස්සට ගෙන යෑමේ කුමන්ත්‍රණයක්. හොඳයි, මේ සියලු තත්ත්වයන් මැද ඔබ කියන්නේ විශ්වාසභංගය ඔබේ පාර්ශවයේ නියත ජයග්‍රහණයකින් කෙලවර කරනවා කියන එකයි මම අහන්න කැමතියි. හොඳයි, මම අහන්න කැමතියි. හොඳයි, විශ්වාසභංගයේ ජයග්‍රහණයෙන් පසු ඔබ කියන ආකාරයට ඔබේ ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුවටත් විවේචන නොතිබුණා නෙවෙයි මේ අවුරුදු දෙක තුන තුළ? අනිවාර්යයෙන්ම විශාල විවේචන ප්‍රමාණයක් තියෙනවා, ඒක මම පිළිගන්නවා. මේ විවේචන කුමන ආකාරයෙන්ද තේරුම් ගන්න මෙතනින් එහාට ගමන? ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට තියෙන ප්‍රධානතම විවේචනය තමයි මම නම් දකින්නේ අපි බලයට ගෙනාපු ජනවාරියට බලවේගයන් හුදකලා කිරීම. ආණ්ඩුවට තියෙන ප්‍රධාන විවේචනය තමයි අපි බලයට ගෙනාපු ජනවාරියට ප්‍රතිපත්තිමාලාවෙන් බැහැරවීම, ඈත්වීම. මොකද ඇත්ත වශයෙන්ම අපිට පසුගිය මේ මෑතකට තිබුණ අර ගම් සභා මැතිවරණයේදීත් ඒ ප්‍රතිපලවලින් පේනවා ඒකාබද්ධ විපක්ෂ ගම් මට්ටමින් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තයි කිව්වත් ඇත්ත වශයෙන්ම ඒ අයට ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කරන්න තවමත් නැහැ. තවමත් මේ රටේ ශ්‍රී ලාංකිකයන්ගේ බහුතරයක් ඒ අයට 2015 මෙන්ම අදත් විරුද්ධයි. නමුත් ඒ බහුතරයේ විශ්වාසය අපි ගැනත් අඩු වෙමින් තියෙන්නේ. අන්න ඒ නිසා මම නම් හිතන්නේ අපේ මුල්ම පියවර වෙන්න ඕනේ ඒ 2015 අපේ මැතිවරණේ පදනමට ගිහිල්ලා විශේෂයෙන්ම මේ රටේ ඉන්න අහිංසක දුප්පත් ජනතාවට සහන සලස්වලා අනිත් පැත්තෙන් දියුණු ලෝකයක් එක්ක ඉදිරියට යන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ඒ වගේම මම හිතන ජාතිවාදයට විරුද්ධ සටනට මිට වඩා අනිවාර්යයෙන්ම ඔව් දැන් එතෙන්දි දැන් ජාතිවාදය පරාජය කිරීමට අපි ආවේ. නමුත් අපේ කාලෙත් අවාසනාවකට වගේ ජාතිවාදී කෝලහල එතෙන්දිත් මේ කුමන්ත්‍රණයේ මූලාශ්‍රයටම යන්න පුළුවන්. ඔය ජාතිවාදී කෝලහලවලත් මූලාශ්‍රය තියෙන්නේ මේ විශ්වාසභංගයේ මූලාශ්‍රයමයි. ඉතින් ඒ අය පරාජය කරන්න අපි කටයුතු කරන්න ඕනේ. ඇත්තෙන්ම මමත් කියනවා
පොලිසිය එහෙම ඒ වෙලාවේ බොහොම හෙමින් කටයුතු කරේ. මේ වගේ මොකද අපේ දියුණුව ආපස්සට අදින්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මින් ඉදිරියට එවැනි දෙයක් කරොත් මං හිතන්නේ අපිට මීටත් වඩා තද තීන්දු ගන්න වෙයි. ජනවාරි 8 අභිලාෂයන් එක ඒ අභිලාෂයන් පරදවන්න එන කුමන්ත්‍රණයේ කොටසක් හැටියට තමයි ගරු ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමන් මේ විශ්වාස භංගය හඳුන්වන්නේ. මම කැමැති අවසන් වශයෙන් ඔබතුමාට මේ ප්‍රශ්න යොමු කරන්න. හෙට දවස තීරණාත්මකයි. ඔබට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ට සහ ලංකාවේ ජනතාවට අවසන් වශයෙන් කෙටියෙන් කියන්න තියෙන්නේ මොකක්ද? ඇත්ත වශයෙන්ම අපි දිනපු නිදහස, අපි දිනාගත්ත ජයග්‍රහණය, ඒ වගේම අපි පදනමක් ලබා දී තියෙන මේ යහපාලන ක්‍රමය වඩවඩාත් ශක්තිමත් කරන්න හැම කෙනෙක්ම ඒකරාශී වෙන්න ඕනේ. විශේෂයෙන්ම අතීතයේ මේ රට බංකොලොත් කරපු, විනාශ කරපු, මේ රටේ සම්පත් හූරා කාපු, මේ රටේ ජාති නතර ભેද බින්න කරපු ඒ අවතාරයන්ට යලි ඉඩ නොදෙන්නේ කියන ඉල්ලීමයි මම කරන්නේ. ස්වාධීන රූපවාහිනිය හැටියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමන්ට. ස්තුතියි ඔබතුමන්ට.